ඔය සමාරුන්ට ඇඳට ගියාම නිින්ද නැ බණ කියනකොට නිදි. උන්ට ඇඳට ගියාම නිින්ද නැ පෙරලි පෙරලි ඉන්නවා. බණ පටන් ගත්ත විතරයි එයා නිදි. ඒ කර්මයක්. පින නෙමෙයි. බණ කියනකොට නිින්ද යනවා කියන්නේ සංසාරේ වැඩිපුරම පිඹුරෙක්. ඒ පිඹුරු ගති එනවා පිං කරගන්න දෙන්නේ නැහැ. ටීවි බලනකොට නිදි නැහැ. සදා ඔබ මගේ ඒකෙ පෙන්වන්නේ සර්පයෝනේ. සර්පයෝ සර්පයෝට එකතු වෙනවා. ඒවා කට ඇරගෙන ඉන්නවා මැස්සා කටේ. ඒ දන්නේ නැහැ. ගෙදරේ කා කයිනෝ ඇඳේ වතුර ඉල්ලලා. ඌ මැරුණත් කමක් නැහැ. ටීවි එකේ යන සදා ඔබ මගේ මට. කර්ම පව මේ පෙන්වන්නේ. ගෑනු වෛර කරන ඇට ගෑණියෙක් උපමා කරන්නේ පොළවට. අපේ අම්මා පොළොව වගේ. ඉරිසියා කරන්නේ අම්මා. අද අම්මා කියන චරිතය භාර්යාව කියන චරිතය ඒම් පිටිම නාට්‍යවලින් කෑවා. අද අම්මව පේන්නෙම කොඩිවින කරන ගෑණියෙක් ඇටියට. ඇයි ඔය නාට්‍යවල ඔක්කොම අම්මලා තමයි කොඩිවින කර පවුල් කඩන්නේ. ලේලිලට ප්‍රශ්න දාන්නේ. අම්මා එහෙම කෙනෙක් නෙමෙයි. කවියෙක් කියනවානේ. අම්මගේ සෙනේ දිය උල්පත වාගේ. අප්පගේ සෙනේ අකලට වයින්වා වාගේ. අම්මගේ සෙනේ අස උල්පත වාගේ ගණ්ඩ 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 වතුර තියෙනවා. තාත්තා ඒ මොරතල් කරන්නේ. අප්පගේ සෙනේ අකලට වයින්වා වාගේ. තාත්තට බොවිට ළමයි පිළිබඳ සතුට වැඩි වෙන්නේ පඩි දවසට. සොට් එක ගාලා පොඩි එක උස්සගෙන උඩ දාලා පෙරලිලා ඉනාවෙලා ඉඹලා කවන්න ගිහිල්ලා ඇයි සල්ලි තියෙනවනේ. නික අකලට වයින්ව වාගේ මාසෙට එකයි. අම්මා දකින දකින වෙලේ ඔළුව අත ගන්නවා ඉඹිනවා. මගේ ළමයින්ට යාපතක් වේවා. මගේ ළමගේ පෞල් ජීවිත කැඩෙන්න එපා. ඔය නාට්‍ය වල පෙන්නන්නේ ඔක්කොම පෞල් ජීවිත කඩනේවා. ඒ නිසා ළමයින්ගේ මනසට දෙමව්පියෝ පිළිබඳ දැන් ගෞරවයක් නැහැ. තරුණ ළමයි අම්මා තාත්තා පිළිබඳ අර ඉස්සර කාලේ තිබිච්ච ගෞරවයක් දැන් නැහැ. වෙනසුවා. ඒ නිසා මේ ලස්සන කියන එක පිනී විපාක. හැම දෙයක්ම ලස්සනට තියෙන්න ඕන. ආයුෂ ලස්සනට තියෙන්න ඕන. මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා අකාලේ මැරෙන්න බෑ. පූර්ණ ආයුෂ විඳින්න ඕන. ආයුෂ කඩෙන් ගන්න බෑ. තමන් කළ පින වැඩිහිටියන්ට දන ගාලා වැන්දම ආයු වන්නෝ සුඛම් බලං. සල්ලි යන්නේ නෑ. මට මිනිස්සේ කානවා කොල්ලෙක්, තරුණ කොල්ලෙක්. මම ගියා බණකට ඩුබායි. මං ඉන්නවා කියලා ආරංචි වෙච්ච මේ ළමයා ආවා මාව බලන්න. අවුරුදු 28ක් 29ක් ඇති. කිසිම පෙනුමක් නැහැ. පෙනුමක් නැහැ, ලස්සනක් නැහැ. මගේ ළඟට ඇවිල්ලා වාඩි වෙලා මගෙන් ආනෝ ආඳුරුනේ. දැන් මං අවුරුදු 8ක් විතර වෙනවා මේ ඩුබායි ඇවිල්ලා. මේ ඩුබායි රටේ මිනිස්සු කනේවමයි මමත් කන්නේ. රටේ ඉඳි කනවා. මේ ඩුබායි රටේ බොහොම පෝෂණීය කෑම තියෙනවා. චීස්. අපිට ඉතින් චීස් කිව්වම මිලයි. අපි මොනවද රටේ ඉඳි කෑවේ? අපි කාලා තියෙන්නේ මා ජරාවනේ. අර ඩුබායි රටේ රටින්දි ගෙඩියක් අතට අරන් දෙකට කැඩුවම ඇඟිල්ලේ ඉඳලා වැලමිට දක්වා පැණි බේරෙනවා. කාලා තිනු දෙයිම රටින්දි. මේම කැඩුවම පැණි බේරෙන්න ඕනේ අත දිගේ පැණියක්. කොහොමද රටින්දි?
ගාක් යට හිටගෙන කඩාගෙන කෑවා මං ගෙඩි 50ක් විතර. ජීවිතේ රම්බෙද ගාක් යටේද රටලිදි කඩලා කන්න. ගෙනියන්න තානම් කන්න පුළුවන් ගස් යට. කඩාගෙන යන්න තානම්. පොලිසියෙන් අල්ලනවා. කොළපාට රට ඉඳි තියෙනවා. කහපාට රට ඉඳි තියෙනවා. රෝසපාට රට ඉඳි ගස්වල මේ මැස්සො පිරිලා සුවඳයි. ආන්දුනේ මමත් කන්නේ ඒවා. ඒ වුණාට මේ ඩුබයි රටේ ඉන්න කොල්ලෝ දියා බලනකොට මට ඊර්ෂ්‍යායි. උන් අරීම ලස්සනයි රත්තරම් පාටයි. ඇයි ආන්දුනේ මේ වෙන ශක්තිය? දැන් මමත් අවුරුදු 8ක් මේවා කනවා. මමත් ওই විදිහට ලස්සන වෙන්න ඉපැ. මං ඇව්වා තමුසේ දවසට කී සැරයක් වඳිනවද? දවසකට කී සැරයක් වඳිනවද? ආඳුනේ අම්මත් නැහැ තාත්තත් නැහැ මේ පන්සලුත් නැහැ. ඒ නිසා මං දවසකට එක සැරයක්වත් වඳින්නේ නැහැ. ඒකයි ওই වෙනස රට ඉඳි නෙමෙයි. අරුන් දවසට පස්වතාවක් දනගාලා නලල බිම තියලා වඳිනවා. දවසට පස්සරයක් වඳිනවා. අපි දැන් මේ ලංකාවේ මිනිස්සු ලෝකෙම ඉන්න සිංහලයෝ බුදුහාමුදුරන්ගේ බණට ආදරේ වුණාට බුදුහාමුදුරු දේශනා කරපු එකම එක ගාථාවකට හරි බයයි. නිකංවත් කියන්නේ. මොකක්ද? අනිච්චාවත සංඛාරා. ගෙදර කියනවද බුදුන් ඇඳලා අනිච්චාවත සංඛාරා උප්පාද කියනවද? ළමයි කිව්ව ගාන ගෝපියක් කට කැඩිච්ච කතා කියනවා. මේ බුදුබණ උන්ට ඒක කැඩිච්ච කතා. ඇයි? ඇත්තට අපි කැමති නැහැ. සිංහල ආශ්‍රම ගාතාව මොකද? අභිවාදන සීල. මේ නාකි උටන් ආච්චිලා ඔක්කොම පෙරලෙනවා බිම. ඇයි? අභිවාදනට වැන්දම ලැබෙනවා. මොනවද ලැබෙන්නේ? ආයු වර්ණ සැපය බලය. කවුද කියන්නේ? බුදුහාමුදුරු. බුදුහාමුදුරු කියපෝල බොරු තියනවද? නෑ. බුදුවරු බොරු කියයිද? නෑ. බොරු නම් ඔය ගාතාව මෙච්චර කල් අපි කියයිද? නෑ. සත්‍ය ජය ගන්න. හොඳට නලල පොළවේ තියලා වඳින කෙනෙකුට ආයු ලැබෙනවා, වර්ණ ලැබෙනවා, ලස්සන. ඇයි මාන්නේ නැති වෙලා? ඩුබයි රටේ ඉන්නෝන් චීස් කාලා රටේ ඉඳි කාලා ලස්සන වුණා නෙමෙයි. උදේ 4ට පටන් ගත්තම රෑ 9ට ඉවර කරන්නේ දවසට පස්සරයක් වඳිනවා. කාට වැන්දත් පින පිනමයි. අම්මට වඳිනවා නම් තාත්තට වඳිනවා නම් වැඩිහිටියන්ට වඳිනවා නම් ඒ ළමයින්ට ආශිර්වාදයක් එනවා. බලන්න මේ රටේ අපි කොච්චර බණ කියනවා, දාම් පාසල් යනවා, අපේ ළමයි නෑදිච්ච කමනේ පෙන්නන්නේ. පොඩි එකාගේ ඉඳලා අපේ තියෙන දේ ඇදිච්ච කමක්. අපි අදලා නෑ. අපි ඇදෙන්න අතාරිනවා. පිටරටවල් වල ළමයි අදනවා. දැන් ඉතාලිය අපේ පන්සල් ළඟ තියෙන ලදරු පාසලක්. උදේ 9ට ළමයි ගේන්නේ. අයිස් වැටිලා. සීතලයි. ළමයි 9ට එනකොට මමත් උදේ 8:45 වෙනකොට ගේට්ටු ළඟට ගිහිල්ලා ඉතන් ඉන්නවා. ඒ ළමයි බලන්න. බෝල ගෙඩි වාගේ ලස්සනයි. අර සීතලට ඇඳුම් අඳලා නිකන් බෝල බෝල වාගේ කාර් එක ඇවිල්ලා නතර වුණාම අර පොඩි බබාට බයින්ද බෑ. යා පොඩි ජීප් එක උසයි, බබාට බයින්ද බෑ. අම්මා බබාව උස්සලා බිමින් තියනවා. බිමට කකුල් දෙක වැදිච්ච ගමන්ම බබා මොකද කරන්නේ? අම්මට කියනවා තැන්කියූ මමා. ඔන්න ළමයි අදපු ඇටි. අපේ අම්මා තාම අපේ යට ඇඳුනුත් ඕදනවා.
අපි ළමයෙක් අම්මට කියලා තිනොද thank you අම්මේ කියලා කියලා තිනොද මේ කාර් එකෙන් උසල බිමින් තිබ්බේ thank you mama වචනේ සුභාසිතාච යා වාචා පිට වුණා උඳ වචනයක් ළමයට මාව ඒ ළමයි අඳුරන්නේ ඒ කෙල්ලෝ ළමයි කොල්ලෝ ඉතාලගෙන ඉන්නේ මං ගෑණියෙක් කියලා මං සිවුරක් පොරවගෙන ඉන්නේ උන් හිතන්නේ මං ඇන්ටි කෙනෙක් කියලා උන් මගේ ළඟින් යන්නේ මගේ ළඟින් යනකොට මාව දැක්ක ගමන් නතර වෙනවා ළමයා නතර වෙලා ඔළුව පාත් කරලා මට කියනවා සිඤ්ඤෝරා ගුඩ් මෝර්නින් නෝනා සුබ උදෑසනක් කොහමද ළමයි මාව අඳුරනවද මම ලංකාවේ එකෙක් මං කළුයි මගේ ළඟ නතර වෙලා ළමයා මට ඔළුව පහත් කරලා කියනවා නෝනා සුබ උදෑසනක් කොහමද ඇදිල්ල ළමයි දැන් මේ පමුණු ගමේ ඉඳලා මේ පොඩි ළමයි ඉස්කෝලේ යනවා උදේ යනවා අඳුරන අයනේ ඉන්නේ ඔක්කොම අපේ ළමයි කියනවාද ආච්චි සුබ උදෑසනක් සීයා සුබ උදෑසනක් ඇන්ටි ගුඩ් මෝර්නින් අංකල් ගුඩ් මෝර්නින් අයියා සුබ උදෑසනක් කියනවාද ළමයි කියනවාද නැහැ ඇයි අපි කියලා දීලා නැහැ එහෙම කියනවා නම් අර ආච්චිලා සීයලා අංකල්ලා ඇන්ටිලා මොකද කරන්නේ පුතේ බුදු සරණයි දෙවි පීඨයි පරිස්සමෙන් යන්න හොඳට ඉගෙන ගන්න අයිනෙන් යන්න ආශිර්වාද දැන් අර සුද්ධන්ට මගේ ළඟටලා නෝනා සුබෝදයසනක් කිව්වා මම ඉබේම මට කියවෙනවා මොකද ඔයාට බුදු සරණයි උන් දන්නවද බුදු සරණයි මොකද කියලා නෑ ආශිර්වාදයක් එහෙම කියන ළමයි පාරේ යනකොට ගමේ ආච්චිලා සීයලා නැන්දලා මාමලා ඔක්කොම මේ ළමයා යනකන් ඉඳලා තමන්ගේ බඩේ අත තියාගන්න අත තියාගෙන යන ළමයා දිහා බලලා ප්‍රාර්ථනා කරනවා අනේ වදනවා නම් මේම ළමයෙක් වදන් දෝ ලැබෙනවා නම් මේම ළමයෙක් ලැබෙන්න ඕනි බලපංකෝ ගමම ඉල්ලනවා සිද්ධාර්ථ කුමාරයා පාරේ යනකොට කිසා ගෝතමී කිව්වේ එකයි නිබ්බුතා නූන සාමාතා නිබ්බුතා නූන සෝ පිතා මේම දරුවෙක් ලැබිච්ච අම්මා නිවුනාමය මේම දරුවෙක් ලැබිච්ච තාත්තා නිවුනාමය පින්වත්නි අදනවා කියන එක වෙන වැඩක් දැන් බලන්න රෝස පැලයක් ඇන්තූරියම් පැලයක් අදා ගන්න කොච්චර අමාරුද වතුර දාන්න ඕන නිල් කැට දාන්න ඕන දන් කැට දාන්න ඕන එවැනි තියන්න ඕන පස බුරුල් කරන්න ඕන ඔය තුත්තිරි තනකොළ පෝර ඕනක් නැහැ වතුර ඕනක් නැහැ චෛත්‍ය උඩත් ඇදිලා චෛත්‍ය උඩ නිකම් රෝස ගස් හැදෙනවා නෝ කොහමද රෝස මල් ඉතල මල් පූජා කරන්න ඕක බලලා පූජා කරත හැකි ඇදිලා තියෙන්නේ මොකද වල් අමාරුවෙන් අදන එකට කියනවා මල් ඉබේම අදන එකට කියනවා වල් මල් නම් ලස්සනයි සෙල්ෆි ගන්නවා මල් වල් නම් ගමම එකතු වෙලා නෙලනවා වල් නෙලන්නේ උදළු අරගෙන වල් නෙලනවා මල් රකින්නවා එහෙමනම් කෛරා බුද්ධිමතා කියන්නේ මල් වාගේ එයාව සමාජි රකිනවා සමාජිට අවශ්‍ය කෙනෙක් අද මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න මේ මාත්‍ය අවුරුදු 8 දරුවටයි මේ සෙත් පතන්නේ සෙත්පතල අතෑරියට වැඩක් නැහැ. ඔද්ද රස වෙන්න ඇඳි ගන්න ඕන. නැත්තම් කන්න බෑ.
उदी गपराध ए निशातम पीनट भयवेपा उड़करा भयवेपा नरक वेडकरा भयाई लज्जाई अने मेक करलकोम पारिया अम्मगे तात के मून बला कोम मम पारिया